හොඳයි. එසේනම් බොහොම ස්තුතියි මේ සවුවට අපට මේ වැඩ කටයුතු කරන්නට බාර දුන්නාට. අද ශනිදා දවසේ එසේනම් අපි සෝදානම් වෙනවා මේ දහම් ගැටළු විසඳාලන වැඩසටහන ආරම්භ කරන්න හිතවතුනි. අප දන්නවා මේ වැඩසටහන ආරම්භයටත් මත්තෙන් සිට ඔබ අවදීන් මෙහා සම්බන්ධ වන්නට දුරකථනයෙන් කතා කරනවා. නමුත් අපි ඔබට ආර්දනා කරනවා උදැසන 6:30 පසු වෙනවත් සමගම තමයි අප ඉදිරි මිනිත්තු කිහිපය මේ සඳහා වෙන් කරගන්නේ. ඉතින් වැඩි වේලාවක් ගන්න නැතිව ඔබේ දෛනික ගැටළු වලට ඔබේ ජීවිතයේ ගැටළු වලට බුදුදහම ආශ්‍රය නිස්ත්‍රය කරගනිමින් පිළිවදන් ලබා දෙන්නට නැත්නම් සතුට සැනසීම ළඟා කර දෙන්නට අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් අදත් සූදානම් වෙනවා. ඉතින් අප සුපුරුදු ලෙසින් අදත් මේ උදෑසන වරුවේ බොහොම පුණ්‍යානුමෝදනා පෙරදරිව පිළිගනිමු. ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේව අපේ හැමතුනේ අවසරයි. අප හැම මොහොතේම ඔබ වහන්සේගේ පැමිණීම පිළිබඳව ඉමහත් සතුටටපත් වෙනවා. ඉතින් අපට ලැබෙන හැඟෙන විදිහට බොහෝ දෙනෙකුට මෙය දැනී තිබෙන වැඩසටහනක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අප විශ්වාස කරනවා අපට ලැබෙන කාල වේලාවත් එක්ක ඔබෙන් ලැබෙන ගැටලුවට නිවැරදි ආකාරයෙන්ම හරි වේලාවක් අරගෙන පිළිවදන් ලබා දෙන්නට පැරි වුණත් හැකි උපරිම ආකාරයෙන් ඔබ වෙනුවෙන් මේ ගැන කතා කරන්නට අප ප්‍රහසෙනවා කියන කාරණාව අවසරයි අපේ හැමදෙරෙම මේ පී තෙනකෝන් මහත්තයා හාලියල ඉඳන් අපට තැපැල් පතක් කියලා තියෙනවා. මට හිතුණා ඉන්ම මේ වැඩසටහන ආරම්භ කරන්න ඕන කියලා. අද දවසේ එහිදී විමසනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ කියලා සදහන් කරලා කමටහන් කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. නිවසේ භාවනා කරන වැඩිහිටි මට කමටහන් ලබා ගන්නේ කෙසේද කරුණාවෙන් පිළිතුරු ලබා දෙන්න කියලා ඉල්ලා හිටිනවා අපේ හැමතුනේ. අවසරයි. ඔව් චන්දන, පළමුවෙන්ම මා ඉන්නවත් ඔබටත් ඒ වගේම අද දවසේ මේ වැඩසටහන නරඹන සැමටත් තුනුරුවන්ගේ ආශිර්වාද සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. චන්දන, ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නය භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක්. කමටහන් කියන සිංහල වචනය, මේ සංස්කෘත වචනය කර්මස්ථාන, පාලි වචනය කම්මට්ඨාන කියලා. කමටහන් කියලා කියන්නේ භාවනා කරන ක්‍රම සඳහා උපදෙස් ලබා දීම. කර්මස්ථාන කියලා කියන්නේ තව විදිහකින් කියනවා නම් ඒ සිතට ගැළපෙන විදිහේ භාවනාවන්. දැන් චන්දන, මේ ලෝකේ චරිත තියෙනවා, එක එක චරිත. ඔබ අහලා ඇති චරිත ගැන. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේම තියෙන චරිත කිව්වහම චරිත හතක් කියලා තමයි මතක් වෙන්නේ. ධර්මානුකූලව ගත්තහම චරිත හයක් තියෙනවා. ඒ පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන් අනුව වර්ග කරපු. ඒ මොනවාද ඒ චරිත හය? රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත. ඊළඟට ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත. ඒ කියන්නේ මෙන්න මේ රාග, ද්වේෂ, මෝහ, ශ්‍රද්ධා, බුද්ධි, විතර්ක කියන මේ චෛතසික ස්වභාවයන් බහුලව ක්‍රියාත්මක වෙන චරිත තියෙනවා. කියන දැන් රාග චරිතයක් කියන එකනහට ද්වේෂය නැහැ කියන එක නෙවෙයි අදහස් කරන්නේ. ඒ පුද්ගලයා තුළ ද්වේෂය තියෙන්න පුළුවන්. නමුත් රාගය තමයි අධිකව තියෙන්නේ. වැඩියෙන් රාගය තියෙනවා. සමහරුන් ද්වේෂ චරිත හැමතිස්සෙම කේන්ති ගන්නවා. එහෙමයිට රාගය නැහැ කියලා කියන්නේ බෑ. රාගය තියෙනවා. නමුත් බහුතරයක් වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නේ ද්වේෂය. ඉතින් මෙන්න මේ කියන චරිතවලට ගැළපෙන කර්මස්ථාන තියෙනවා. දැන් හැම ලෙඩේටම චන්දන එකම බෙහෙත කොතමලි බීලා හරියන්නේ නැහැ නේද? ඒ ලෙඩවලට ගැළපෙන ඒ බෙහෙත් තියෙනවා. අන්න ඒ චරිතවලට ගැළපෙන කර්මස්ථාන තියෙනවා. දැන් මේ කියපු චරිත වලින් හොඳ චරිත තුනක් තියෙනවා, නරක චරිත තුනක් තියෙනවා නේද? රාග, ද්වේෂ, මෝහ නරක චරිතනේ. ශ්‍රද්ධා, බුද්ධි, විතර්ක හොඳයි කියලා කියන්නේ. එතකොට මේ හැම චරිතයකටම ගැළපෙන භාවනා කර්ම ස්ථාන තියෙනවා. දැන් රාග චරිතයකට ගැළපෙන කර්ම ස්ථානය විරාගික සිතිවිලි ඇති වෙන කර්ම ස්ථානයක් වෙන්න ඕන. දැන් රාගයේ වැඩි චරිතයක් තියෙනවා නම් කාට හරි එයා වඩන්න ඕන විරාගික සිතිවිලි ඇති වෙන කර්ම. ඒ කියන්නේ අසුභ භාවනාව වගේ එකක්. ද්වේෂ චරිතයක් තියෙන කෙනෙක් වඩන්න ඕන මෛත්‍රී භාවනාව වගේ එකක්. මෝහ චරිතයක් තියෙන කෙනෙක් ධාතු මනසිකාර වගේ භාවනාවක් වඩන්න ඕන. ඊළඟට ශ්‍රද්ධා චරිත තියෙනවා, බොහොම තුනුරුවන්ට ලැබි ශ්‍රද්ධ. ඒ වගේ අය වඩන්න ඕන බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති වගේ අනුස්සති භාවනා කර්මස්ථාන. ඊළඟට බුද්ධි චරිත තියෙන උදවිය වඩන්න ඕන ඒත් ඔය ධාතු මනසිකාර භාවනාව වගේ බොහොම මේ ශරීරයේහි උනපකොට්ටහාස ධාතුන් විදිහට බෙදල වෙන් කරන දකින භාවනාව.
විතර්ක චරිත තියෙන අයට වඩන්න ඕන ආනාපාන සතිය වගේ භාවනා හිත එකඟ කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කර්මස්ථාන තියෙනවා. එහෙම හිත එකඟ කරගන්න පුළුවන් කර්මස්ථාන තියෙනවා 40ක්. ඒවට කියන සමසතලිස් කර්මස්ථාන කියලා. ඉතින් ඔබේ චරිතය ගැන වඩාත්ම හොඳින් දන්නේ ඔබනේ. මගේ චරිතය ගැන මමනේ දන්නේ. එක එක්කෙනා අපිට චරිත සාතික දෙන්න ආවට නේද? හැබෑවට මං කවුද ඔබ කවුද කියලා මමයි ඔබයි දන්නේ. එහෙමයි. එතකොට අන්න ඒ වගේ මගේ චරිතයට ගැළපෙන කර්මස්ථානය මා විසින් තෝරා ගන්න ඕන. ඉතින් ඒකට ඔබ බොහොම අවංග කෙනෙක් නම් ඔබට පුළුවන් හොඳ කර්මස්ථානාචාර්යවරයෙක් ළඟට ගිහිල්ලා භාවනා ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා තමන්ගේ අවංක භාවය ප්‍රකාශ කරන්න. හැබැයි හොඳ විශ්වාසවන්ත කර්මස්ථානාචාර්යවරයෙක් වෙන්නත් ඕන. නැත්නම් ඔබ පිළිබඳ පුද්ගලිකත්වය සියල්ල දැනගෙන ඒක අනුන්ට එලි කරන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා මේ විශ්වසනීයත්වයේ තහවුරු වෙන විදිහේ තහවුරු කරගත හැකි හොඳ විශ්වාසනීය කර්මස්ථානාචාර්යවරයෙක් ගාවට ගිහිල්ලා අවංක වෙලා ඔබගේ මානසික ස්වභාවය කියලා සුදුසු කර්මස්ථානයක් සොයාගෙන හිත සමාධිමත් කරගන්න භාවනා කරන්න. ඉතින් භාවනාවට සුදුසු නියම උපදෙස් ලබා ගැනීම තමයි මෙතන කර්මස්ථාන ලබා ගන්නවා කියලා කියන්නේ. හැමයි අවසරයි අපේ හමුවට. මම හිතන්නේ ආරම්භයේදීම අප සදහන් කළා ඔබේ ගැටලුවකට. මම හිතන්නේ මේ පොදු කාරණාවක් බවට පත් වෙනවා. මීට කලින් වැඩසටහනකත් අපේ හමුවුනේ මේ භාවනා පන්ති පිළිබඳව අපි කතා කළා. ඉතින් මෙවන් වූ කාලවකවානුවක එවන් දේවල් කතා කරද්දී මේ කමටහන් වඩනවා කියන කාරණාව සහ ඒ අවබෝධ කොට ගැනීම මේ වගේ මිනිත්තු කීපයකින් කරන්න බැරි වෙන්නට පුළුවන්. ඉතින් අපේ මම හිතන්නේ ඔබට අවශ්‍ය කරන ප්‍රමාණයට මම හිතන්නේ දැනුවත් වන්නට ඇති. අපි ඔබට මතක් කරනවා හිතවතුනි අද දවස් වැඩසටහනට ඔබට පුළුවන් සජීවී ලෙසින් සහ සම්බන්ධ වන්නට. අපේ දුරකථන අංකය 011-2599 132 කියන දුරකථන අංකය. ඒ වගේම තමයි ඔබට තැපැල්පත් හෝ ලිපි යොමු කරන්න පුළුවන්. හැබැයි බොහොම සැකෙවින් ඔබේ ගැටලුව අප වෙත යොමු කරනවා නම් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට වඩාත් පහසුයි අපට පහසුය තෝරා බේරා ගන්න. අද දවස දහම් ගැටලු ස්වර්ණවාහිනී නොම්බර 676 ගාලුපාර කොළඹ 3 ඔබ තිරේ දකින්නේ ඒ ලිපිනේ. හොඳයි අප සෝදන වෙනවා දුරකථනෙන් අපට කතා කරන අපේ හිතවතෙකට අවස්ථාව ලබා දෙන්න. සමන්තා අයබෝවන් සුබ දේශනක්. ඔබ කොහෙන්ද? සපුගස්කන්ද? සපුගස්කන්ද හේයන් තිබේ. හොඳයි ඔබේ ගැටලු යමු කරන්න. දැනසන්නසරයි මගේ ප්‍රශ්නය. මේ මම දෙගොල්ල විශ්වාස කරනවා, මං පින් දෙනවා අදහනවා. නමුත් බොහෝ දෙනෙක් කියනවා බෞද්ධ ධර්මයට අනුව දෙවිගොල්ල අදහනක වැරදි. ඒ උපම බොරු. දෙවිගොල්ල නැහැ, පත්තිනි මෑණිව ප්‍රතික්ෂේප වුණු දෙවි කෙනෙක් කියලා. නමුත් මං අහලක් තියෙන විදිහට පත්තිනි මෑණිය මත බුදු බව පතනවා. ඉතින් නුවරක් තියෙනවා සතර මහා දේවාලයෙන් එකක් පත්තිනි මෑණිය. තම පන්සලකමක් තියෙනවා. මට මේකේ නිවැරදි බව පහදලා දෙනවනම් ඔබ වහන්සේට ගොඩක් පිං. හොඳයි සමන්ත මහත්මිය, බොහොම ස්තුතියි අපිට කතා කිරීම සම්බන්ධයෙන්. අපේ හැමෝටම මම හිතන්නේ මෙයත් පොදු ගැටලුවක් බවට පත් වෙනවා. බොහෝ අයට නිසි පිළිතුරක් නැතිව තැන් තැන් වල අතරමං වෙලා ඉන්නවා. අවසරයි අපේ හැමෝටම. ඔව් මේ චන්දන, මේ ප්‍රශ්නය බොහොම අපි සැලකිල්ලෙන් පරිස්සමෙන් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් මම හිතන්නේ. කවුරු හරි චන්දන මෙහෙම කියනවා නම් මේ දෙවියෝ නෑ, දෙවියෝ කියලා જાතියක් නෑ, ඒ හින්ද දෙවියන්ට ගරු කරන්න ඕන නැහැ කියලා, ඒක අපි ඍජුවම ප්‍රතික්ෂේප කරන්න ඕන. බෞද්ධ සම්ප්‍රදායට අනුවත් බුදුදහමට අනුවත් දෙවියන් සිටිනවා. බුදුදහමට අනුව සිටින දෙවියන් අපි වර්ග කරනවා සම්‍යදෘෂ්ටික දෙවියන් සහ මිත්‍යාදෘෂ්ටික දෙවියෝ කියලා. දැන් මේ සාමාන්‍ය සමාජයේ අපිට ඇසට පෙනෙන සමාජයේ මිනිසුන් සිටිනවනේ නේද? ඒ සිටින මිනිසුන් සියල්ලම සම්මාදිට්ඨියේ පිහිටපු මිනිසු නෙවෙයිනේ. මිත්‍යා දෘෂ්ටිකයෝ කොච්චර ඉන්නවද? ඒ වගේම චන්දන දිව්‍ය ලෝකවලත් ඉන්න දෙවියන් සමහරු සම්මාදෘෂ්ටිකයි, සමහරු මිත්‍යාදෘෂ්ටිකයි. එතකොට බෞද්ධ සම්ප්‍රදායට අනුව සම්මාදෘෂ්ටික දෙවියන්, ඒ කියන්නේ සම්මාදෘෂ්ටික දෙවියන් හැටියට අපි හඳුන්වන්නේ මෙතන තුනුරුවන් සරණ ගිහිපු, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිපු දෙවියන් ඕනතරම් සිටිනවා. දිව්‍ය ලෝකවල ඒ දෙවියන් සිටිනවා. ඒතර දැන් අපි දන්නවනේ දිව්‍ය ලෝක හයක් තියෙනවා මූලිකව බුදුදහමේ. ඒ කියන්නේ චාතුරු මහරාජික, තාවතින්ස, යාම, තුසිත, නිම්මාන රති, පරණිම්මිත වසවත්ති කියලා කාමාවචර දිව්‍ය ලෝක හයක් තියෙනවා. ඔය දිව්‍ය ලෝක හයේ ඉන්න ඔක්කොම දෙවියෝ බෞද්ධයෝ නෙවෙයි. සමහර අය මිත්‍යා දෘෂ්ටික දෙවියොත් සිටිනවා.
එතකොට සම්යදෘෂ්ටික දෙවියන් බොහොම පින් දහම් කරන්න කැමති, පිනට නැඹුරු, පින් කරන අයට සලකන, උපස්ථාන කරන, ඒ වගේම ආශිර්වාද කරන අය රැක බලා ගන්න ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික දෙවියනුත් ඉන්නවා, යම් යම් කරදරකාරී හිරිහැරකාරී අය ඉන්නවා. ඉතින් ඔය බුදුරජාණන් වහන්සේව අදහන්නේ නැති තමන් විසින්ම යම් යම් අයට පිහිට සලසන, එහෙම නැත්තම් වෙනත් වෙනත් ආකාරයෙන් බලපෑම් කරන මිත්‍යා දෘෂ්ටික දෙවියන් ලෝකෙ සිටිනවා. ඉතින් බෞද්ධික විදිහට මේ සම්‍යක් දෘෂ්ටික සම්මාදිට්ඨියේ පිහිටපු දෙවියන් සිටියේදී මිත්‍යා දෘෂ්ටික දෙවියන් පසුපස යෑම තමයි අනුචිතවන්නේ. නේද? බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්ම මාර්ගයේම ගමන් කරන හොඳ මාර්ගඵලලාභී දෙවියන්. දැන් උදාහරණයකට ගත්ත සුමන සමන් දෙවියන්. එහෙමයි. නේද? සෝතාපන්න ඵලයට පත් වෙච්ච දෙවියෙක්. ඉතින් ඒ වගේ බොහෝම ඉහළ ගණේ දෙවියන් සිටිනවා. ඒවා මාර්ගඵලලාභී දෙවියන් සිටිනවා. ශක්‍රදේවේන්ද්‍රයා වෙනත් වෙනත් දෙවියන් දිව්‍ය ලෝකවල සිටිනවා. ඉතින් ඒ වගේ දෙවියන් සිටියේදී වෙනත් වෙනත් Hindu ආගමික, එහෙම නැත්නම් වෙනත් වෙනත් ආගම්වල ඉගැන් වෙන දෙවියන් පසුපසේ යෑම තමයි බෞද්ධයන්ට අනුචිත වන්නේ. අනිත් කාරණේ තමයි චන්දන, අපි දෙවියන්ට වැඳිය යුතුද කියන ප්‍රශ්නයක් තියෙන සමහර වෙලාවයි නේද? ඇත්තටම කියනවා නම් වැඳිය යුතු කෙනෙක් නම් වඳින්න ඕනනේ. අපි මිනිස්සුයෝ දෙවියෝ අපෙන් පින් ගන්න අය, අපිව දෙවියන්ට වඳින්න ඕනේ නැහැ කියලා නිකන් මාන්‍යයක් ඇති කරගන්න හොඳ නැහැ. දැන් නිකන් පන්සිල්වත් නැති මිනිස්සෙක් සමහර මොකද වෙන්නේ? හොඳ සම්මාදිෂ්ඨියේ පිහිටපු මේ මාර්ගඵලලාභී දෙවියෙකුට වැඳහම නේද? ඒක පවද්ද? නෑ. කවදාවත් එහෙම වෙන්නේ නෑ. ඒ නිසා දෙවියන් හොඳ නම්, අපිට වැඩිය හොඳ නම්, අපිට වැඩිය සිල්වත් නම්, ගුණවත් නම් අපි ඇයට වඳින්න? දැන් සාමාන්‍ය මනුෂ්‍ය ලෝකේ අපි ගරු කරනෝනේ මිනිස්යන්ට මොන වගේ අයටද? වයෝ වෘද්ධයට වඳිනවා අපි නේද? වයසින් වැඩි හිටියන්ට අපි වඳිනවා. ගුණ වෘද්ධයට වඳිනවා. තපෝ වෘද්ධයට වඳිනවා. සීලයෙන් වැඩි හිටියයිට, ගුණයෙන් වැඩි හිටියයිට එමට අපි වඳිනවා. ඉතින් අපිට වැඩිය වැඩි හිටි දෙවියෝ කොච්චරද නේද? බුදුහාමුදුරුවන්ගේ කාලේ ජීවමානව හිටපු දෙවියෝ තාම දිව්‍ය ලෝකවල ඉන්නවා. ඉතින් ඒ වගේ දෙවියන්ට වැඳ කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දෙවියන්ගෙන් පවා වැඳුම් ගන්න අපිට ජීවත් වෙන්න පුළුවන්. චන්දන, එක දවසක් ශක්‍ර දේවේන්ද්‍රයා මේ මනුෂ්‍ය ලෝකෙ දිහාට හැරිලා වැඳගෙන ඉන්නව දැක්කා මාතලේ. මාතලේ කියන්නේ ශක්‍ර දේවේන්ද්‍රගේ ඩ්‍රයිවර්, රථාචාර්ය. ඉතින් මෙයාටත් හරි පුදුමයි, මේ දිව්‍ය ලෝකවල ඉන්න රජ්ජුරුවෝ මේ මනුෂ්‍ය ලෝකෙ මිනිස්සුන්ට වඳිනවා. මනුෂ්‍ය ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සු මේ දෙවියන්ට වැඳින් දෙන්න. ඉතින් මේ දෙවියන්ගේ රජ්ජුරුවෝ ශක්‍ර දේවේන්ද්‍ර මිනිස්සුන්ට වඳිනවා. පුදුමින් වගේ ගෙහිල්ලා අහනවා, ඔබතුමා කාටද මේ මනුස්ස ලෝකෙ දිහා බලාගෙන හැරිලා වැඳගෙන ඉන්නේ? අන්න ඒ වෙලාවේදී කියනවා චන්දන ශක්‍ර දේවේන්ද්‍රයා, ඒ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්ත උපාසකා ධම්මේන දාරම් පෝසෙන්ති තේ නමස්සාමි මාතලි. මාතලි මේ මනුස්ස ලෝකේ ඉන්නවා ගහට්ටයෝ කියලා ජාතිය. ගහට්ටයෝ කියන්නේ කාටද දන්නවද? ඔයාලට. ගිහියන්ට ගහට්ටය කියලා කියන්නේ. ගිහියෝ කියලා ජාතියක් ඉන්නවා. මොන වගේ ගිහියොන්ද? හැම ගිහියොන්ම නෙවෙයි. පුඤ්ඤකරා, හරියට පින් කරන, සිතකය වචනේ තුන්දොර මෙහෙවල පින් කරන ගිහියෝ සිටිනවා. උපාසක, තුනුරුවන්ට හරියට ලැබි තුනුරුවන් උපාසනය කරන, තුනුරුවන් ඇසුරු කරන අය ඉන්නවා. ධම්මේන දාරම් පෝෂෙන්ති, ඒ අය අඹදරුවන් පෝෂණය කරන්නේ ධර්මානුකූලව, හරිහම්බ කරගත්තද? අධාර්මික වැඩ කරලා නෙවෙයි, ධර්මානුකූලව ජීවත් වෙන අය ඉන්නවා. තේ නමස්සාමි මාතලි, මාතලි මම මේ උදේ හවස වඳින්නේ අන්නේ වගේ අයට කියලා කියනවා. ඉතින් දෙවියන්ගෙන් පවා වැඳුම් ගන්න පුළුවන් වෙන විදිහට ඔබට ජීවත් වෙන්න පුළුවන්. එතකොට එහෙම ජීවත් වෙන අයට තමයි දෙවියෝ ප්‍රිය. එහෙම ජීවත් වෙන අය තමයි දෙවියන් ආරක්ෂා කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව රැකවරණේ සලස ගන්න නම් ඔබ පන්සිල්වත් නැතුව, ಗುಣධර්මයක්වත් නැතුව නිකම් පූජා වට්ටි උස්සගෙන ගිහිල්ලා දෙවියන් පස්සේ ගියාට හරියන්නේ නැහැ. දෙවියෝ ඒ කට්ටිය දිහා බලන්නේවත් නැහැ. හැබැයි දෙවියන් පසුපස ඔබ නොගියත් ඔබ පසුපස ඇවිල්ලා දෙවියන් වඳින තත්වයට ඔබේ පැවැත්ම ඔබට හදා ගන්න පුළුවන්. ඒ අතරේ ඔබෙන් යම් කිසි ගෞරවණීය පිදිය යුතු ස්වභාවයන් තියෙන දෙවියෙකුට ඒ කෙරෙන වන්දනාව, පූජාව අපි බෙහෙවින්ම අගය කරනවා. එයත් දෙවියන්ගේ ප්‍රසාදයට හේතු වෙනවා. අවසරයි අපේ හැමෝටම. මම හිතන්නේ දීර්ඝ විස්තරයක් කරන්න අවශ්‍ය වන
ප්‍රශ්නයක් තමයි. අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරපු ආකාරයට බොහොම කල්පනාවෙන් පිළිතුරු දෙන්න ඕන තැනක්. එතක මට මතක් වෙනවා අපේ හාමුදුරනේ මේ හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා. ඒ නිකං කිව්ව කතාවක් නොවේ. අපේ ස්වාමීන් වහන්සේ කිව්ව සම්පූර්ණ ඒ කතාවේ සාරාංශය එහි තිබෙනවා. අපි සූදානම් වෙනවා නැවතත් දුරකථන මාර්ගයෙන් අපිට කතා කරන හිතවතියකට යොමු වන්නට. චන්ද්‍රා මහත්මිය දිගන ප්‍රදේශයෙන් අපිට කතා කරන්නේ. ආයුබෝවන් සුබ දැසනක්. ආයුබෝවන් සුබ දැසනක්. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ. ඔව් අපිට කතා කරන්න අපිට ඇහෙනවා ඔබතුමා. මේ ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ දැන් අපේ ගෙදර තියෙන බුදු පිළිමේ තියෙනවානේ. ඒ බුදු පිළිමේ වහන්සේ කිලුට වෙලා තිබිලා හොදවුවා එක දවසක්. ඉතින් සමහර අය කියනවා එහෙම හොදන්න හොඳ නැහැ කියලා. මට ඒක දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. හොඳයි චන්ද්‍ර මහත්මිය බොහොම ස්තුතියි. හොඳයි අපිට පැහැදිලි ඔබතුමියගේ ගැටලුව. අපේ හැමෝටම මේට සමගාමීව ගැටලුවකුත් මේට කලින් තියමු වුණා. දැන් මේක ටිකක් අලුත්. අපේ හැමෝටම ඒකට කොහොමද උත්තර දෙන්නේ? බුදු පිළිම සේදීම කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ ගෞරවණීය ස්වභාව විදිහට අදාළ විදිහට බුදු පිළිම කිලිට වෙලා තියෙනවා නම් හොදන්න නැතුව ඉන්න එක ඒකට කරලා අගෞරවය වන්නේ. ගෞරවණීය විදිහට බුදු පිළිම වහන්සේ දෝවණය කරලා හොඳට පිහදාලා සුද්ධ කරලා පිරිසිදු කරගන්න එක ඉතාම වැදගත් ක්‍රියාවක්. ඉතින් දැන් ඒ බුදු පිළිම වහන්සේ දෝවණය කරනකොට මේ බුදු පිළිම වහන්සේ අල්ලන ක්‍රම එහෙම තියෙනවා. සමහරු මම දැකලා තියෙනවා චන්දන බුදු පිළිම හිසෙන් මල්ලන්නේ අතින්. එහෙමයි නේද? එහෙම ඉතිහාසයක් අපිට තියෙනවා. සමහර ලොකු ලොකු අයත් එහෙම අල්ලපු ඉතිහාසයක් තියෙනවා. ඒක වැරදි. අත් දෙකෙන් අරගෙන ගිහිල්ලා හොඳ තැනක තැම්පත් කරලා උස් තැනක තැම්පත් කරලා බිම තියලා හොදන්න යන්නේ නැතුව බොහොම ලස්සනට ඕනනම් වතුරෙන් හොදලා ඊට පස්සේ සුවඳ පැනිනුත් බුදු පිළිම වහන්සේ දෝවණය කරලා ඊට පස්සේ හොඳට පිහදාලා පිරිසිදුව තියන්න. හැබැයි ඉතින් ඒ බුදු පිළිම හොදන්න කලින් ඒ හදපු ද්‍රව්‍ය ගැනත් මේ මැටීරියල් එක ගැනම නේද සැලකිලිමත් වෙන්න ඕන. නැත්නම් හේදිලාම යන්න පුළුවන් පිළිමෙම. ඉතින් ඒ නිසා ඒ ගැනත් කල්පනා කරලා ශ්‍රද්ධාව උපදවාගෙන ඔබේ කාර්ය කරන්න. ඒක කිසිදු වරදක් නැහැ. හොඳයි චන්ද්‍ර මහත්මියට වගේ මම හිතන්නේ මේ අපේ හාමුදුරනේ මේ අඩු වැඩි වශයෙන් නිවෙස් වල ඉන්න බොහෝ උදවියට තියෙන පුළුවන් ගැටලුවක්. හැබැයි ඉතින් හරියට මේ ගැන විමසන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඇතැම් උදවිය හිතන්න පුළුවන් මේවා ප්‍රශ්නද කියලා. අපිට මේ හැඟෙන දැනෙන විදිහට මේ කියන්නේ. හැබැයි හිතුවතුනි සියලු දෙනාටම දැනෙන්නේ හැඟෙන්නේ එක පරිද්දෙන් නොවේ. එනිසයි අපි ඔබට කියන්නේ ඕනෑම තරාතිරමක කෙනෙකුට ඕනෑම ජන කොට්ටාශයක කෙනෙකුට මේ අද දවස දහම් ගැටලු විසඳන මේ විමිනිත්තු කිහිපය විවෘතයි. අපි උඩ මතක් කරනවා අපගේ ලිපිනය. අද දවස දහම් ගැටලු ස්වර්ණවාහිනී නොම්බර 676 ගාලුපාර කොළඹ 3. ඒ අපේ ලිපිනය. ඔබට පුළුවන් ඔබගේ ගැටලු වෙත්නම් බොහොම කෙටියෙන් අපට යොමු කරන්න ලිපි හෝ තැපැල්පත් මාර්ගයෙන්. ඒ වගේම 2599132 දුරකථන අංකයෙන් සජීවී ලෙසින් අප සමග සම්බන්ධ වන්නට පුළුවන්. විශේෂයෙන්ම ශනිදාවේ සහ ඉරිදාවේ අප උදෑසන 6:30 කනිසම පසු වෙනවත් සමගම මේ වැඩසටහන ආරම්භ කරන වෙද්දී ඔබ ඉතාම හොඳින් දන්නවා. එසේනම් අපි අදට සමුගන්නයි සූදානම් වන්නේ. ඒත් එකම මොකද අපට අද දවසට ලැබෙන කාල වේලාවත් එක්ක අපි හෙට දවස ගැන කල්පනා කරද්දී ඔබට හෙට පුළුවන් සජීවී ලෙසින් සම්බන්ධ වෙන්න මතක් කිරීම අපි ඔබට කරනවා. ඉතින් මේ අවස්ථාවේදී අප සමගින් සහ සම්බන්ධ වෙන විශේෂයෙන්ම ඔබ මා කෙරේ මහත් අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදෙන ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ මෙම අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා ගෙනව අපි හඳුන්වන අවසරයි. ඒ සමගින්ම අපේ ස්වාමීන් වහන්සේට අප මේ ඉසව්වෙන් සමුදෙන ගමන් අප සෝදන වෙනවා. නැවතත් හිතවතුනි EAP මැදිරිය වෙත සම්බන්ධ වන්නට. නැවත වතාවක් අපගේ නමස්කාර පූර්වක ස්තුතිය අපේ පුදකර සිටිනවා.